අපි දන්නවා ගාල්ලේ මොන වගේ විකට් එකද දෙන්න කියලා. පළවෙනි තරඟේ නම් පළවෙනි දවසේ ඉඳලම කරකුණා. පළවෙනි දවසේ ඉඳලා කරකුණා නම් මම කොයි වෙලේකවත් බාගේ බෝලර්ස්ලා ගහන්නෙත් නැහැ. බාගේ බැට්ස්මන්ලා ගහන්නෙත් නැහැ. මං ගහනවා නම් බෝල කෙනෙක් ගහනවා හරියට, මං ගහනවා නම් බැට්ස්මන් කෙනෙක් හරියට ගහනවා. පළවෙනි තරඟේදී ඔක්කොම බාගේ කෑලි තිබුණා, ඒක හරියන්නේ නැහැ. හරි. එතන ඕස්පිනර් කෙනෙක් අපේ දිල්රුවන් හොඳ ඕස්පිනර් කෙනෙක් හිටියා. මම කොයි වෙලේ හරි මම සඳ කැන්ව ගස්සනවා මෙතන. එයා විකට් ටේකින් බෝල. එයා රන්ස් දෙයි, ටෙස්ට් මැච් එක රන්ස් ගියාට කමක් නැහැ. හැබැයි එයා විකට් එකක් ගන්න ඉන්න බෝල කෙනෙක්. ඉතින් මං හිතනවා මේ පිළිබඳව ලොකු සාකච්ඡාවක් තියෙන්නේ නැති ඇතුලේ. හැබැයි මේ තීරණය ගන්න හම්බුන්නේ නැහැ. එළියේ ඉන්න තීරුම් කමිටුව කියන්න පුළුවන් අපි කිව්වයි කියලා. ඇතුලේ ඉන්න කට්ටිය කියන්න පුළුවන් මේ අනිත් පැත්තට කරකවන කට්ටිය පර්ෆෝම් කළේ නැහැ කියලා ගාල්නේ. ඔය වගේ කතාවල් තමයි තියෙන්න පුළුවන්. හැබැයි අපි ඒ වුණාට අපි සඳකැන් එක ගහලා එයාගේ කොන්ෆිඩෙන්ස් එක බලලා එයාව ගස්සන්න එතන තිබුණා. ඉතින් දෙවෙනි ටෙස්ට් මැච් එකේ හොස්පිටල් දෙන්නේක් ගැහුවා. මම හිතනවා එතනත් සඳකැන්ව ගේන්න තිබුණා. එතකොට ඊට ඉස්සෙල්ලා විශ්ව ෆනාන්ඩෝ එලියෙන් තිබ්බා. කොහොමත් විකට් පහක් ගත්ත කෙනෙක්, එයාගේ කොන්ෆිඩෙන්ස් එක හොඳටම තියෙන වෙලාවක්. එයා සවුත් ඇෆ්‍රිකාවල හොඳට බෝල් කරලා මෙතන ඇවිල්ලා එලියෙන් තිබ්බා. හැබැයි රීසන් තියෙන්නේ නැති. මොකද අසිත ෆනාන්ඩෝ ඊට වැඩිය හොඳ ලයින් එකක් බෝල් කරනවා. බෝල දිගටම රයිට් හෑන්ඩර්ස්ලගේ එලියට යවනවා. ඔය වගේ කතා තියෙන්න පුළුවන්. හැබැයි ලෙෆ්ට් ආම කෙනෙක්ගෙන් ඊට වැඩිය වැඩක් කොටසක් කරගන්න පුළුවන්. හැමතිස්සෙම වමත් වේග පන්දු යවන එකෙන් වැඩි වාසියක් තියෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික හරියට කරගත්ත නම් මම හිතනවා අනිත් එක අපි ඔතන අෂෙන් සිල්වා හිටියා. රොෂේන් අපි පාවිච්චි කරේ නෑ. අපි ගැන අහලා තියෙනවා. අපේ ඉස්සරින්දම් අපි ගහන කාලෙඳම් අපේ නොම්බර 6-7 බලනවා කවුද ගැව්වේ කියලා. සාමාන්‍යයෙන් හොඳ එතන ඉඳගෙන දිග ඉනිමක් ඇදලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්න ඕනේ නේද? එක කාලයක් තිලාන් සමරවීර තමයි ගහන්නේ. හෂාන් ගහනවා. හරි. ඉතින් ඒ වගේ මේ නොම්බර 6-7 කියන දේ ලේසි දැනන්නේ අර්ජුනය ගහනක. අර්ජුනය ගැහුව පල්ලේ අතන ලේසි නෑ. හැබැයි දැන් මෙතන කවුද ඒක කරන්නේ? මම හිතනවා රොෂේන් වගේ ප්ලේයර් කෙනෙක්ව ගේන්න වෙනවා. මොකද අපි ඇයි එයාව ගෙනාව ස්කොඩ් එකට? මොකද මේ බැටින් එක පොඩ්ඩක් හදාගන්න ඕන්නේ. ඉතින් මේකේ සමහරක් තැන් තියෙනවා විකට් කීපර්ස්ලා 3-4 දෙනෙක් ඉන්න. සමහරක් වෙනවා ඩිෂන් ගන්න වෙනවා විකට් කීපර් එළියෙන් තියලා එක්ක චන්දිමාල්ට කීප් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මන්නම් දකින්න විදියට චන්දිමාල්ට කීප් කරන්න පුළුවන්. චන්දිමාල් බැට් කරන්නේ නම්බර 4-5. විකට් කීපර්ස්ලා 5ක් සෙල්ලම් කරනවා ටීම්. ඔව්. චන්දිමාල්ට කීප් කරන්න පුළුවන්. අපි එතනින්ම එක්කෙනෙක් අපි බේර ගන්න පුළුවන්. ඉතින් මේ මේ වගේ දේවල් පොඩ්ඩක් අපිට කල්පනා කරන්න. ඉතින් අපිට තේරුම් කමිටුවක ඉන්නකොට අපිට කියන්න පුළුවන් එළියඳගෙන දේවල් නැතිකොට ඉන්නකොට ටිකක් අමාරුයි. හැබැයි සාමාන්‍ය දේ තමයි ගාල්ලේ වගේ තැනක ක්‍රීඩා කරද්දී මේක දඟ කැවෙනවාමයි. මේ හිටපු පුහුණුවීම් කටයුතු වල හිටපු කට්ටියට වැඩිය අපේ කවුරු හරි කෙනෙක් හිටියනම් මං නම් දකින්නේ ඇත්තටම රංගන හේරත් වගේ දඟපන්දු යවන්නේ. මං හිතනවා මුරලිගෙන් පස්සේ අපිට හිටපු හොඳ දඟපන්දු යවන්නේ හොඳට බෝලේ කපන්න ඕන තැන බෝලේ කපලා දානවා, කෙලින් දාන්න බෝලේ කෙලින් දානවා. මොකද නැඹුල් දෙනියටත් ඒ වගේ කෙනෙක් එතන ඒ වෙලාව හිටියනම් ගොඩාක් හයියක් වෙන්න පුළුවන්. තමන්ගේ භාෂාවෙන් කතා කරන්න, තමන්ගේ භාෂාවෙන් කතා කරනවා. මේ කැඩිච්ච විකට් එකේ බෝල් කරන්න ඕන ලෙන්ත් එක කියලා දෙයි, බෝල් කරන්න ඕන පේස් එක කියලා දෙයි ස්පින් එකට. ඒ වගේ පොඩි පොඩි දේවල්